එල්බ පිනෑන්ස එක බිල්ඩින් බහතරයක් එල්බ පිනෑන්ස එකට අයිතියවද එල්බ පිනෑන්ස එකට අයිතිව නෙවෙයි රෝයල් සෙරමික් එකේ බිල්ඩින් බහතරයක් රෝයල් සෙරමික්ස් ලා අයිතියවද නෑ රෙන්ට් කරන එක ලාභයි කෝටි ගණන් වියදම් කරනවට වැඩිය මොකද අර අතේ තියෙන ප්‍රී කෑෂ් එක ඒ තියෙන කෝටි ගණන් සල්ලි තියෙන ඒ සල්ලි ටික අපිට පුළුවන් වෙන වෙන දේවල් වලට යොදවන්න නැත්තම් පවතින ව්‍යාපාරය දියුණු කරන්න හෝ තව බ්‍රාන්චස් ඕපන් කරන්න යොදවන්න පුළුවන් මෙතෙන්ට කස්ටමර් බේස් එක හැදෙනකොට මේ කස්ටමර් බේස් එක මත වැලියු එකක් ක්‍රියේට් වෙනවා එහෙම නැත්නම් ලාභ ඉපීමේ හැකියාවක් මෙතන හැදෙනවා හරිද ඒ කියන්නේ මොනවා ගිනවද මොනවා හැදුවත් විකුණන්න පුළුවන් වගේ අන්නේ හැකියාව මට මේ තැනේ තියෙන වටිනාකම ඉහළ යනවා අන්නේ ඉහළ යෑම එහෙම නැත්නම් කීර්ති නාමය එක පැත්තකින් හරි ඒ ඉහළ යෑම මේකේ මේකට කිසිම කැපවීමක් නොකර මේ ඉඩම නිකන් තියාගෙන හිටියේ අයිතිකාරයා ඒකේ ප්‍රයෝජන ගන්න බලනවා හරි රට ඉන්න අය හැමදාම රට ඉන්න ඕනෙත් නැහැ මෙහි ඉන්න අය රට යන්න ඕනෙත් නැහැ ඔපචුනිටි සෝන තරම් තියෙනවා හැබැයි ඔයාගේ දක්ෂතාවයෙන් ගොඩනගපු එක කොල්ල කන්ද දෙන්න එපා කාටවත් බිස්නස් එකක් කරන කෙනෙක්ට හෝ බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න අයට තමයි මම මේ ඇඩ්වයිස් කරන්නේ සාමාන්‍යයෙන් අපි කොටස් වෙළඳ පොළ සහ ඒ ආශ්‍රිතව ආයෝජන ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් මාකර්ස් ගැන කතා කරනවා ඒ වගේ සල්ලි හොයාගෙන බිස්නසස් වලට ඒ සල්ලි යොදවන අය ඉන්නවා ඒ කියන්නේ 60 පේන බිස්නසස් වලට යොදවන අය ඉන්නවා හරි ඒ සල්ලි වෙනත් ආයෝජන ක්‍රම වලට යොදවන අය ඉන්නවා එහෙම නැත්නම් විදේශගත වෙලා කැපිටල් එකක් හොයාගත්තට පස්සේ ඒ සල්ලි ටික අරගෙන ඇවිල්ලා මෙහි ව්‍යාපාරයක් පටන් ගන්න අය ඉන්නවා ඒ ඕන කෙනෙක්ට මේක වැදගත් වෙනවා අංක එකම තමයි no principle to business ඒක තමයි concept එක ඒ නිසා අනික ව්‍යාපාරයක් තුල ඔයා කවදාවත් ව්‍යාපාරයේ ගොඩනැගුවාට පස්සේ ඔයා බලාපොරොත්තු නොවන අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන් සමහර විට ඔයාට නොපෙනෙන බලවේග සතුරු ඇති වෙන්න පුළුවන් මොකද ඔයා බිස්නස් එක හොඳට කරගෙන යනකොට අල්ලපු වැටේ ඉන්න හොඳම මිනිස්සයා වගේ සතුරෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා අනුන්ගේ ඉඩමක බිස්නස් එක කරගෙන යනකොට කියන්නේ රෙන්ට් එකට වගේ ඒ බිස්නස් එක ආපහු ඉල්ලන්න පුළුවන් මෙතන ඊට එහා ගිය දෙයක් වෙලා තියෙන්නේ මම සාමාන්‍ය සතියක දවස් දෙක තුනක් මගේ ෆ්‍රී ටයිම් එකට ටී එකක් බොන්න එනවා හරි එහෙම එනවා ඉතින් මේ පරිසරයට මම හුඟක් කැමති ඉතින් එනකොට මේ කඩේ දැන් ඉතින් කාලයක් තිස්සේ එනවා මේ කඩේ අයිතිකාරයාගේ ඒ කියන්නේ මේ බිස්නස් එක කරගෙන මේ හෝටල් එක කරගෙන යන අයියාගේ අම්මා මාත් එක්ක හුඟක් හිතවත් කොච්චර හිතවත්ද කිව්වොත් වැඩ කරන සේවකයෙක්ටවත් කියන්නේ මං ටී එකක් කිලිපුවම මට වෙනවම හදලා ගෙනත් දෙනවා ඒ තරම් හිතවත් හරි දැන් මම බිත්තර රොටියක් කිල්ලුවොත් එහෙම එතන තියනේ වගේ නෙවෙයි මට දෙන්නේ වෙනම අලුතෙන් බිත්තර රොටියක් හදලා දෙනවා හරි ඒ වගේ විශේෂයි හරි ඒ විදිහට මට සලකනවා ඉතින් එයාලා එක්ක මං හිතවත් උන නිසා අද මාත් එක්ක කතාවක් කිව්වා මේ කට්ටිය මෙතන හොඳ බිස්නස් එකක් කරනවා හෝටල් එකක් පැය 24ම සිප් දෙකකට වැඩ කරනවා සිප් දෙකකට වැඩ කරගෙන යන හොඳ බිස්නස් එකක් කරන තැනක් සාමාන්‍යයෙන් මේ දැන් උනත් බැලු බැල්මට වාහන 30ක් විතර වගේ නවත්තලා තියෙනවා හරි ඒ කියන්නේ හැම වෙලේම මේකට සෙනගෙනවා මෙයාලා ක්වොලිටි එකට මේ බිස්නස් එක කරනවා ඉතින් සාමාන්‍ය ලේසියෙන්ම දවසකට ලක්ෂ 6-7ක සේල් එකක් කරනවා මේ කට්ටිය හරි නිකන් කැල්කියුලේට් කරලා බැලුවොත් පැයකට එන විදිය එන ප්‍රමාණයක බලමු ලක්ෂ 6-7ක බිස්නස් එකක් කරනවා ඒ කියන්නේ ලක්ෂ 6-7ක බිස්නස් එකක් කරනවා කියන්නේ කොහොමද රුපියල් ලක්ෂයක් ලක්ෂ 2ක් විතර ලාභයි ඔයා දන්නවා ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ බිල් කරන්නේ කොහොමද කියලා එකකට එකක් බිල් කරනවා එකකට දෙක බිල් කරන අවස්ථා තියෙනවා වේස්ටේජ් හොඳටම මැනේජ් කරගන්න මේ කට්ටිය දන්නවා හරි කෑම ඉතිරි වෙලා විසි කරන්නේ නැති තරම් හරි බත් එහෙම ඉතිරුණා ඩීප් ෆ්‍රීසර්ස් වල එහෙම දාලා ඒ කට්ටිය ඒ ක්‍රම වලට එක කරගෙන යනවා ඉතින් මෙයාලා මේ බිස්නස් එක හොඳට කරගෙන යනකොට මුල් කාලෙදී මේකේ ප්‍රොෆිට් එකෙන්ම ගේනවා බස් එකක් මේ බස් එක මේ ළඟ පේන්න තියෙනවා හරි ඒකෝර බස් එකක් ඩිවලොප් කරගෙන ඊට පස්සේ මෙයාලා ගෙනවා කෝස්ට් එකක් කොහොම කළා බිස්නස් එක ඩිවලොප් කරගෙන දැන් යනවා මේම යනකොට දැන් මේ ලෑන්ඩ් එක මෙයාගේ හොඳම පන්තියේ ඉන්න මේ බිස්නස් එක කරන අයියාගේ මේ හෝටල් එක කරන අයියාගේ හොඳම යාළුවාගේ හරි ඉතින් ඒ යාළුවා ඇග්‍රි වෙනවා දවසක ඔයාලා ගන්න කාලෙක මේ හෝටල් එක තියෙන මේ බිල්ඩින් එකයි ඒ ඉඩමයි කෝටි 6කට විකුණන්න හරි කෝටි 6කට විකුණන්න යම් කිසි කාලයකට කලින් එකග වෙනවා ඊපස්සේ මෙයාලා ඊපස්සේ දැන් කෝටි 6ක් කියන යම් ලොකු මුදලක් නමුත් දැන් තියෙන ප්‍රොෆිට් එක එක්ක බැලුවොත් දැන් අපි හිතමු ලක්ෂ ගානේ දවසකට ලාභ හෙව්වා කියමුකෝ හරි ඒතකොට ලක්ෂ 30ක් වෙනවා දවස් 30ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට හරිද
එහෙම බැලුවොත් එහෙම අවුරුද්දකට බලන්නකෝ ඒක ඒක අපි කියමු මාස 10කට බලන්නකෝ හරි එතකොට ලක්ෂ 30 වැඩි කිරීම 10 ලක්ෂ 300 කියන්නේ කෝටි 3ක්ම ඇවිල්ලා අපි ඒකිනුත් භාගයට භාගය කපා හැරියත් හරිද අවුරුදු 4ක් 5ක් මේ බිස්නස් එක දිවුවනම් කෝටි 6 කවර් කරගන්න පුළුවන් ඉතින් වැඩේ තියෙන්නේ මේක වටිනවා කියලා මේක විකුණන මෙයාගේ හොඳම පන්තියේ යාළුවා දන්නවා ඇත්ත ඇත්ත බිල්ඩින් මේ මේක ඉඩම අයිති කෙනා දන්නවා ඒ හින්දා මෙයාලා දැන් මෙයාලගේ බස් එකයි කෝස්ට් එකයි මේවයි ඔක්කොම හදාගෙන බැංක් ලෝන් එකයි බැංක් ලෝන් එකකුත් එක්ක හරි ෆික්ස් කරගෙන දැන් මෙතන බිල්ඩින් එකක් හදන්නත් ඒවත් ප්ලෑන් කරගෙන ඔක්කොම හරිද ඔක්කොම මැනේජ් කරගෙන යන්න බලනකොටම අර යාළුවා කෝටි 6 ඔෆර් එක කෝටි 7 කරනවා ඇයි ලාභ ඉපෙීමේ හැකියාව දන්නවා හැබැයි ඒ යාළුවට කවදාවත් හොටෙල් එකක් කරන්න මේකේ ඉන්න චෙප් කෙනෙක්ගෙන් වැඩ ගන්න ඉන්න සේවකයන්ගෙන් වැඩ ගන්න වේටර්ලාගෙන් වැඩ ගන්න කස්ටමර්ස්ලා හැන්ඩල් කර ගන්න හරි ඒ චොයිස් එක යාට තේරෙන්නේ නැහැ මොකද යාට හොටෙල් කරන්න බෑ ඉතින් ඒ හින්දා යාර බලන්නේ මේකේ මේ ඈර්නින් කැපැසිටි එක විදිහට බලලා යාට තණ්හාවක් ඇති වෙනවා කෙලින්ම ගෙඩිපිඩීම කෝටියක් වැඩි කරනවා අර මොකද මෙයාලා හොඳට කරගෙන යනවා කියලා දන්නවනේ හරි එහෙම නැත්තම් එයාලා හරි ගන්නෙ නැත්තම් මේ මේ ප්ලේස් එක ඉල්ලන තැනට දැන් ඇවිල්ලා තියෙනවා අන්න ව්‍යාපාරිකයෙක් අපහසුතාවයට පත් වෙනවා හරි ඒ කියන්නේ සාර්ථකව කස්ටමර් බේස් එකක් හදපු තැනක් කොල්ල කන්න උත්සාහ කරනවා වගේ වැඩක් එහෙම බැලුවොත් හරි ඉතින් ඔය දේ ඔයාට වෙන්න පුළුවන් අනුන්ගේ ඉඩම් වල හાર્ඩ්වෙයා දානකොට හරි අනුන්ගේ ඉඩම් වල බිස්නස් එකක් ඩිවලොප් කරනකොට ඔයා ඇහැ ගහගෙන ඉන්න ඕනි තමන්ගේ තැනක් මේ ඩිවලොප් වෙලා එන කෑෂ් ෆ්ලෝ එකෙන් තමන්ගේ තැනක් ඩිවලොප් කරගන්න බලන්න ඕනේ. මෙයාලට මේ ස්ට්‍රැටජි එක තිබුණු නිසා මෙතන ඉඳන් තව කිලෝමීටරයක් දුරින් මෙයාලා ආපහු තැනක් ගන්නවා දැන්. හරි. දැනට ඒකත් රෙන්ට් එකට aran තියෙන්නේ. හැබැයි මෙතනදී යාලා ප්ලෑන් කරලා ඇග්‍රීමන්ට් එකක් හදාගෙන තියෙනවා. දැන් ඒ තැන යාලා ඩිවලොප් කරගෙන යනවා. යාලගේ කෑම වල ටේස්ට් එක නිසා යාලට ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ තැන ඩිවලොප් කරගෙන යනවා. මෙතන අතෑරියන් මේ කස්ටමර් බේස් එක මෙතෙන්ට ෂිෆ්ට් වෙන විදිහට. ඒක ස්ට්‍රැටජිකලි යාලගේ උපක්‍රමශීලීව ගත්ත ප්ලෑන් එක. නමුත් ඔයාට මේ අදහස මන් දෙන්න ගියවා අනුන්ගේ තැනක බිස්නස් එකක් කරන්න බලනවා නම්. හරි. සමහර වෙලාවට අපි බිස්නස් එකක් කරනකොට අපිට කෙලින්ම ගිහින් ටවුන් එකක ලෑන්ඩ් එකක් ගන්න බෑ. හරි. බිල්ඩින් එකක් හදන්න බෑ. එතකොට බිස්නස් එකේ යොදවන්න තියෙන සල්ලි ටික සමහර වෙලාවට නැස්ති වෙනවා. අනිත් එක ඒකේ වැලියු එකකුත් නැහැ. අපිට ඔපචුනිටිස් විදියට බැලුවොත්. හරි. ඊට වැඩි ඔපචුනිටි කෝස්ට් විදිහට බැලුවොත් අපිට අර සල්ලි ටික තියාගන්න එක වටිනවා. දැන්ටත් ඔයා බලන්න අපි ආයෝජනය කරලා තියෙන සමහර සමාගම්. අපි එක්සැම්පල් LB ෆිනෑන්ස් ගත්තොත්. LB ෆිනෑන්ස් එකේ බිල්ඩින් බහුතරයක් LB ෆිනෑන්ස් එකට අයිතියවද? LB ෆිනෑන්ස් එකට අයිතියව නෙවෙයි. රෝයල් සෙරමික් එකේ බිල්ඩින් බහුතරයක් රෝයල් සෙරමික්ස් ලා අයිතියවද? නෑ. රෙන්ට් කරන එක ලාභයි කෝටි ගණන් වියදම් කරනවට වැඩිය. මොකද අර අතේ තියෙන ප්‍රී කෑෂ් එක, ඒ තියෙන කෝටි ගණන් සල්ලි තියෙන ඒ සල්ලි ටික අපිට පුළුවන් වෙන වෙන දේවල් වලට යොදවන්න. නැත්තම් පවතින ව්‍යාපාරය දියුණු කරන්න හෝ තව branches open කරන්න යොදවන්න පුළුවන්. ඒක calculation එකක්. හරි. ඒ calculation එකට අපි දක්ෂ වෙන්න ඕනි. හරි. ගෙඩි පිටින්ම ගිහින් එහෙම ගන්න උවමනාවක් නැහැ. හරි. දැන් අපි ජනශක්තිය එහෙම බැලුවොත්. ඔයාලා බලන්න ජනශක්තියලට ජනශක්තියටම අයිති බිල්ඩින් ගොඩක් තියෙනවා. හැබැයි කාලයත් එක්ක ඒ land values ඒවා එක්ක ඒ බිල්ඩින් වල තියෙන යම් valuations වැඩි වීම මත එයාලට chance එකක් තියෙනවා. හරි දැන් සමහර වෙලාවට HNB ගත්තොත් HNB එක හොගක් එයාලට තිබ්බ බිල්ඩින්ග්ස් හරි ඒ ලෑන්ඩ්ස් සමහර එයාලගේ එයාලට මුගස් වෙච්ච ඒවා එයාලා දැන් එයාලගේ මේ HNB බැංක්ස් හදලා තියෙනවා උදාහරණ තියෙනවා හරි එතකොට ප්‍රධාන නගරයක කොමර්ෂල් බැංක් එක හරි ලංකාවේ මේ ඒ නගරේ තියෙන ලොකුම පාකින් එකත් එක්ක කොමර්ෂල් බැංක් එක බිල්ඩින් එකක් හදලා තියෙනවා හරි මම පුළුවන් වුණා පෙන්නන්නම් ෆොටෝ එකක් දාලා වාහන 30ක් විතර දාන්න පුළුවන් පාකින් එක 30ක් නෙමෙයි 60ක් විතර දාන්න පුළුවන් හරියට බැලුවොත් හරි එතකොට අන්න කාටවත් පාකින් දෙන්න බෑ තමන්ගේම බිල්ඩින් එකක් හදනවා ලොකු පාකින් එකක් එක්ක හරි ඉතින් එහෙම යනකොට ඉතින් ඒ විදිහ උපක්‍රම පාවිච්චි කරනවා ව්‍යාපාර හරි ඔයාලා හුඟක් අහිංසකයිනේ හුඟක් අය අපිට කතා කරන සහ විදේශගත ඉන්න හුඟක් අය අහිංසකයි අනුන්ගේ ඉඩම් වල බිස්නස් පටන් ගත්ත බිස්නස් එක ඩිවලොප් වුණාට පස්සේ කස්ටමර් බේස් එක තියලා ඔයාලට යන්න වෙන අවස්ථා තියෙනවා. එහෙනම් ඔයාලා උපක්‍රමශීලී වෙන්න මේ මට පෞද්ගලිකව මිනිස්සු කතා කරන දේවල් මම මේ කියන්නේ හරිද? හරි මංවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මිනිස්සු එහෙමද කියලා. හරි. ඒ නිසා
හොඳට උපාක්‍රමශීලීව ව්‍යාපාරය දියුණු කරන්න ඕනි. බිස්නස් එකට තියෙන රිස්ක් එක අවබෝධ කරගන්න ඕන. මොකද බිස්නසස් වැඩි වෙනකොට ඒ ලෑන්ඩ් එක ඔයා ගිහින් බයිබැක් ඒ ඕනර්ගෙන් සල්ලි දීලා ගන්න උත්සාහ කරාට එයා එහෙම දෙන්නේ නෑ වට අඩු ගානකට. හරි. ඒ හින්දා මේක පාඩමක් කරගන්න කියලා මම අද මේ ලෙසන් එකක් ඔයාලට මේ කිව්වේ. හරි. මොකද අපිත් එක්ක ඉන්න හැමෝටම හරියන්න ඕන. හරි. ඔයාගේ ලාභ මට එපා. ඔයාගේ පාඩුමම ඔයාට කියවන්නෙත් නෑ. නමුත් අපේ ටාගට් එක මොකද? ෆයිනෑන්ෂල් ලිටරසි ටු ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම්, මූල්‍ය සාක්ෂරතාවෙන් මූල්‍ය නිදහස කරා. මේක තුල අපිට තියෙන තර්ජන තියෙනවා. හරි. මේක තුල අපිට තියෙන තර්ජන තියෙනවා. ඒ එක තර්ජනයක් නොපෙනෙන ඔයාලට නොදකින්න තර්ජනයක් මම මේ කිව්වේ. මෙතෙන්ට කස්ටමර් බේස් එක හැදෙනකොට මේ කස්ටමර් බේස් එක මත වැලියු එකක් ක්‍රියේට් වෙනවා. එහෙම නැත්නම් ලාභ ඉපයීමේ හැකියාවක් මෙතන හැදෙනවා. හරිද? ඒ කියන්නේ මොනවා ගිනවද මොනවා හැදුවත් විකුණන්න පුළුවන් වගේ. අන්නේ හැකියාව මට මේ තැනේ තියෙන වටිනාකම ඉහළ යනවා. අන්නේ ඉහළ යෑම එහෙම නැත්නම් කීර්තිනාමය එක පැත්තකින්. හරි. ඒ ඉහළ යෑම මේකට කිසිම කැපවීමක් නොකර මේ ඉඩම නිකන් තියාගෙන හිටියේ අයිතිකාරයා ඒකේ ප්‍රයෝජන ගන්න බලනවා. හරි. නමුත් මම කියන්නේ ලීස් ඇග්‍රීමන්ට් එකක් හරි මොනවා හරි එකක් තිබුණා නම් අවුරුදු 10කින් ආපහු බාර දෙනවා නම් ඔයාලා බාර දෙන්න එපා කියලා මම කියන්නේ නැහැ. හරි. නමුත් එතන මෙතන එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන ඔළුව පාවිච්චි කරන්න. ව්‍යාපාරය ඩිවලොප් කරනවා කියන්නේ ඩිවලොප් කරන එකම නෙවෙයි. ඒ තුල පවතින ඔයා කපටි වෙන්න ඕන උපක්‍රමශීලී මම කියනවා කපටි කියන එක නෙමෙයි උපක්‍රමශීලී වෙන්න ඕනි. හරි. when in rome do as romans do. හරි. වවුලගේ මගුල් ගෙදර ගියා නම් එදිලා හිට පියව වගේ තැනේ හැටි රැනේ ගහන්න ඕන වගේ යන්නේ උපක්‍රම පාවිච්චි කරන්න ඕන ඔයාලා. හරි. ඒ නිසා මට දවසක් හොඳ වැඩක් වුණා. අපි අපේ ගෙදර තිබුණා වක් කල් තියාගන්න ගෙඩි ලක්ෂ 12ක් දාන්න පුළුවන් පොලව යට හදපු ටැංකියක්. හරි. මේකත් කියන්න බෑ. මම ඉතින් කියවනවා ඉවරයක් නෑ. මේවා මේ ප්ලෑන් කරලා කියනවා නේ. මේකේ ගෙඩි ලක්ෂ 12ක් දාන්න පුළුවන්. අපි කරන්නේ පුවක් අඩු කාලෙට මේ 2000 ගෝන් වලින් පුවක් ගෙනල්ලා මේකට පුවක් බස්සනවා. හරි. 2000 ගෝණ වලින්ම බස්සනවා. හරි. මේකට වාහනයක් යන්න පුළුවන් විදිහට ටෙලස් ලාදලා තියෙන ටෙලස්ගේ ප්ලෑන්. කොච්චර ප්ලෑන් එක හොඳට කිව්වොත් සමෘද්ධි සංවර්ධන නිලධාරි කෙනෙක් ඇවිල්ලා මේ ටැංකිය ෆොටෝ අරන් ගියා. අපි ආවම කැමති නෑ මට බයින හොඳට. හරි. ඉතින් ඔකට පුවක් දාලා ඔකට බහින්න පුළුවන් කටක් තියෙනවා. ගිහින් ඇතුලේ හිට ගන්න පුළුවන්. වතුර පුරවලා හරි මේක සීල් කරලා වතුර අනවශ්‍ය වතුර අයින් වෙන විදිහට ඕකේ දැන් පුවක් ඇතුලේ පොඩ්ඩක් කුණු වෙනවා වගේ වෙනවා නේ පැංගිරි ගතිය තියෙනවානේ. මේවා අයින් වෙලා ඉතින් මේ පුවක් ටික ගන්න මටම දෙනවා. ඉතින් දවසක් මේකට පෙක්ෂමක් යවනවා. හරි. දැන් කාටවත් කරදරයක් නැහැ. කිසිම ගඳක් නැහැ මේ පුවක් වලින්. හරි. මොකද සීල් ටයිප් නේ. පෙක්ෂම ආවම එක PHI මහත්තයෙක් කියනවා මං හිතුව ලංකාවෙත් නැහැ. ඇවිල්ලා කාගෙද මේ පුවක්? ඊට පස්සේ දැන් තාත්තා කියනවා මේක අපේ පුතා කරන බිස්නස් එකක්. පුවක් අඩු කාලේ කියලා මොකට දානවා? ඊට පස්සේ පුවක් හිඟ කාලේට මේ එළියට දානවා. හරි. ඊට පස්සේ ගන්නව කෝල් එකක්. මං කෙලින් මේ PHI මහත්තයෙන් ඇහුවා විද්‍යාව කරලා තියෙනවනේ. හරි. සීල් කරපු ටැංකියකට කොහොමද මදුරුව යන්නේ? මදුරුවේ ගිහිලා කොහොමද බිත්තර දාන්නේ? බිත්තර දැමත ඒ මදුරුව එළියට එන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නේ මෙයා බැලන්ස්. හැබැයි වටේ ගෙදර කෙනෙක් කෝල් කරලා තිනවා 17 සැරයක් මේ ටැංකිය වහලා දාන්න. ඒ ඉඳලා ඔයාලා හිතන්නේ රිස්ක් තියනවා වෙලද පොලේ. හරි. ඒ ඉඳලා ඔයාලා ප්‍රොපර් ඩයිවර්සිෆිකේෂන් එකක් කරන එකම බිස්නස් එකක් කරන්න ඕනේ. ඒ බිස්නස් එකෙන් එන සල්ලි වලින් ඔයාලා කල්පනා කරලා බලන්න මොකද්ද අපි කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් නිකන් ඉන්න හැම වෙලේම මම ඔයාලට ওই අයිඩියා එකක් දෙන්නේ. මේ අයිඩියාස් වලින් ගොඩ ගියා ඉන්නවා. හරිද? සමහරట్లాට මම හවස 6ට 7ට යනවා පොලට මුදලායිලා එක කතා කරනවා. මම කලින් වීඩියෝ එකක් කිව්වා. මුදලායිලා මගෙන් අහගන්නවා. අපි දැනුම හුවමාරු කරගන්නවා. හරි. ඒක තුල ලොකු නෙට්වර්ක් එකක් මල් ළඟ තියෙනවා. හරි. මේ වෙලාවේ මට මොකක් හරි බිස්නස් එකක් කරන්න මේ ඔක්කොම දන්නා මම දැන් ගිහිල්ලා මාව හැප්පෙනවා කියන්නකෝ. දැන් මගේ දැන් මට මුකුත් කරගන්න බෑ. හැබැයි මට එක තැන ඉඳගෙන මම මයිලට බය නැහැ. මම මේක කිව්වේ හරි. එක තැන ඉඳගෙන එක කෝල් එකෙන් මට උනම් බයිනන්ස් වලින් බිස්නස් කරන්න පුළුවන්. මගේ මනස හැබැයි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරමට මම මිනිස්සු කන්ටැක්ට්ස් මාත් එක තියෙනවා. මට ප්‍රැක්ටිස් කරලා දිනවා. ඒ නිසා ඔයාලා හැමදාම රට ඉන්න අය හැමදාම රට ඉන්න ඕනෙත් නැහැ. මෙහි ඉන්න අය රට යන්න ඕනෙත් නැහැ.
ඔපචුනිටි සෝන තරන් තියනවා හැබැයි ඔයාගේ දක්ෂතාවෙන් ගොඩනගපු එක කොල්ලකන්ද දෙන්න එපා කාටවත් හරි එසා thank you very much for watching have a nice day